ආයුබෝවන් ඔයාව සාදරයෙන් පිළිගන්නවා අද සරුගත YouTube නාලිකාවට අද අපි බලමු නිවසට ගෙන්න තක්කාලි වලින් හොඳ තක්කාලි ගෙඩි තෝරගෙන ඒයින් හොඳ පළදාවක් ලබා දෙන තක්කාලි කළ හදා ගන්න විදිය මේ සඳහා අපි තෝරගන්න ඕනි නිවසට ගෙන්න හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි ඒ වගේම මේ තක්කාලි ගෙඩි නිරෝගී වෙන්න ඕනි ඒ වගේම ඕනිම තක්කාලි වර්ගයක් මේ සඳහා ඔයාලට යොදා ගන්න පුළුවන් මුලින්ම මේ ආකාරයෙන් තක්කාලි ගෙඩිය තැලීමට ලක් කර ගැනීමට අපිට පුළුවන් එතකොට තක්කාලි බීජ ලබා ගැනීම ගොඩක් පහසුයි. නමුත් ඔයාලට තක්කාලි ගෙඩිය තැලීමට ලක් කරලා ඊට පස්සේ ආහාරයට ගන්න බැරි නිසා මේ ආකාරයෙන් තැලීමට ලක් කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් තක්කාලි බීජ ඔයා කපන වෙලාවට මේ ආකාරයෙන් වින් කරගන්න. ඉතින් මම අද තැලීමට ලක් කරපු තක්කාලි ගෙඩිය කපලා බීජ ටික මේ ආකාරයෙන් ඉවත් කරගන්නවා. මේ ආකාරයෙන් බීජ ටික අපි ඉවත් කරගද්දි අපි මෙතෙන්දි බලන්න ඕනේ මේ බීජවල තත්ත්වය. විශේෂයෙන්ම බීජ මොකරලා නැත්නම් අපි මේ සඳහා යොදාගන්නේ නැහැ. අපි මේ සඳහා යොදාගන්නේ හොඳින් මේරුණු බීජ. ඒ වගේම අපි මේ සඳහා යොදාගත්ත බීජ මොකරලා නැත්නම් මේ යොදාගන්න බීජ පැලවෙන්නේ නැහැ. ඒ නිසා මතක ඇතුව මේරුණු බීජ මේ සඳහා තෝරගන්න ඕනි. ඒ වගේම මතක් කරනවා ඔයා මේ වගේ වීඩියෝ බලන්න කැමති කෙනෙක් නම් ඔයා තාමත් සරුකේත YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා. බීජ ටික ඉවත් කරගත්තට පස්සේ මුලින්ම අපි බීජ ටික සෝදාගන්න ඕනි. තක්කාලි බීජවල මතුපිට ජෙලිමය ආවරණයක් තියෙනවා. මේ ජෙලිමය ආවරණය තියෙද්දී අපිට තක්කාලි බීජ සාර්ථකව තවාන් කරගන්න බැහැ. ඒ නිසා ජලය සමග මේ බීජ ටික හොඳින් සේදීමට ලක් කරන්න ඕනි. ඊළඟට හොඳින් සෝදාගත්ත බීජ ටික අපි වෙනම භාජනයකට යොදාගෙන පෙරා ගන්න ඕනි. පෙරන අවස්ථාවේදී ඔයාලට දැක ගන්න පුළුවන් මේ බීජවල සම්පූර්ණයෙන්ම මම අර කලින් කිව්ව ජෙලිමය ආවරණය ඉවත් වෙලා නැහැ කියලා. ඒ වගේම මේ ජෙලිමය ආවරණය ඉවත් කිරීමට ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා මේ සඳහා විශේෂ ක්‍රමයක් භාවිත කරීමට අපිට පුළුවන්. ඒ තමයි ලිපේ තියෙන අලු සමග මිශ්‍ර කිරීම මගින්. ඉතින් බීජ ටික මිශ්‍ර කරලා පැය 24 ක කාලයක් අපි තියාගන්න ඕනි. අලු සමග මිශ්‍ර කරපුවාම මේ ජෙලිමය ආවරණය ඉවත් වෙනවා. ඔයාලට මේ පේන්නේ අලු යොදලා පැය 24 ක පස්සේ තක්කාලි බීජ ටික හොඳින් වියවිලා ජෙලිමය ආවරණේ මේ වෙද්දි ඉවත් වෙලා තියෙන ආකාරය. ඊළඟට අලු සමග මිශ්‍ර කරපු බීජ ටික අපි වෙනම රෙදි කඩකට අරගෙන සෝදා ගන්න ඕනි. සේදීමේදී ගලා යන ජල වහරකට අල්ලලා බීජ ටික සෝදා ගන්න පුළුවන් නම් ගොඩක් සාර්ථකයි. එතකොට අපිට තක්කාලි බීජ ටික වෙන් කර ගන්න පුළුවන්. මෙතෙන්දී අපිට මේ බීජ ටික වියලලා දිලිරි නාශක කුඩු සමග මිශ්‍ර කරලා කල් තබා ගන්න පුළුවන්. ඒ වගේම පැල කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. නමුත් මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙන්නේ බීජ පැල කරන ආකාරය. වෙන් කරගත්ත බීජ ටික අපි විනාඩි 20ක කාලයක් දිලිරි නාශකයක් යොදලා බීජ ප්‍රතිකාරයකට ලක් කරන්න ඕනේ. ඉතින් මේ බීජ ප්‍රතිකාරයක් කිරීම අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්. මොකද දියමලංකෑම හිටුමැරීම වගේ රෝගවලට මේ බීජ වලින් හැදෙන පැල කුඩා කාලෙදීම ලක් වෙන්න පුළුවන්. ඒ නිසා එයින් ආරක්ෂා කරගන්න තමයි බීජ ප්‍රතිකාරකයක් කරන්නේ. ඊළඟට අපි බලමු බීජ තවාණක් සඳහා පස්මාධ්‍ය සකස් කරගන්න ආකාරය. මේ සඳහා කොම්පෝස්ට් හා කෝබත් මම යොදා ගන්නවා. ඉතින් මේ කොම්පෝස්ට් හා කෝබත් ජීවාණුවරණය කරලා ගත්ත කොම්පෝස්ට් හා කෝබත්. ඉතින් මේ වර්ග දෙක හොඳින් මිශ්‍ර කරගන්න අපිට පුළුවන්. ඒ වගේම ඔයාලට මේ සඳහා අවශ්‍ය නම් කොහොබත් වෙනුවට කරදායිය භාවිත කරන්න පුළුවන්. කරදායිය භාවිත කරද්දි 70% කර කරපු කරදායිය භාවිත කරන්න ඕනේ. ඒ වගේම ඔයා බිම පාත්තියක් හදලා මේ තක්කාලි බීජ තවාන් කරනවා නම් ඔයාලට පුළුවන් පස් කුඩු කරලා කොහොබත් කොම්පෝස්ට් හා කරදායිය මිශ්‍ර කරලා පස් මාධ්‍ය හදාගන්න. ඊළඟට අපිට මේ සඳහා තවාන් තැටියක් යොදා ගන්න පුළුවන්. තවාන් තැටියක් නොමැතිනම් වෙනත් භාජනයක් වුණත් ජලයේ බැස යාමට හොඳින් සිදුරු සකසලා යොදා ගන්න පුළුවන්. මේ ආකාරයෙන් යොදාගත්ත තවාන් තැටියට පස් මාධ්‍ය පුරව ගන්න අපිට පුළුවන්. ඊට පස්සේ අපි මේ භාජනය ජලය යොදලා තෙත් කර ගන්න ඕනි. ඒ වගේම ඔයා තවාන් මාධ්‍ය ජීවාණුවරණය කරලා නැත්නම් මේ අවස්ථාවේදී කැප්ටාන් වගේ පාංචු දිලිරි නාශකයක් යොදාගෙන ජීවාණුවරණය කර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයා භූමියේ තවාණක් හදනවා නම් පස පිලිස්සීමට ලක් කරලා හෝ දිලිරි නාශකයක් යොදාගෙන ජීවාණුවරණය කරන්න පුළුවන්. ඊළඟට අපි බීජ ප්‍රතිකාරකය සඳහා යොදාගත්තේ බීජ ටික පෙරා ගන්න ඕනි. විනාඩි 20ක කාලයක් මේ බීජ ටික බීජ ප්‍රතිකාරකයට ලක් කරලා තියෙන්නේ. මේ බීජ ටික අපි තවාන් තැටියේ කොටස් වල තියා ගන්න ඕනි. මේ තියද්දී එක කොටසකට එක බීජයක් බැගින් තියා ගන්න ඔයා වග බලා ගන්න. ඒ වගේම ඔයා වෙනත් ආකාරයේ තවාණක් හෝ වෙනත් ආකාරයේ තවාන් තැටියක් යොදා ගන්නවා නම් බීජ යම්කිසි දුරකින් තියා ගන්න වග බලා ගන්න. මොකද එකට බීජ තිබ්බොත් බීජ සාර්ථකව පැල කර ගැනීම අපිට බැහැ. ඊට පස්සේ සියුම් වැලි හෝ කොම්පෝස්ට් යොදාගෙන බීජ තවාණේ තුනී තට්ටුවක් ආකාරයෙන් තට්ටුවක් යොදා ගන්න ඕනි. මේ මගින් බීජ ආවරණය කිරීමක් තමයි සිද්ධ කරන්නේ.
ඒකාරයෙන් හදාගත්ත තාවනට වටෙන් අලු යොදලා ඔයාගේ වගාවට කූඹින්ගෙන් හානි තියනවා නම් ඒ වලක්වා ගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මේ තාවනට උඩින් රෙදි ගැබල්ලක් යොදාගෙන ඒ මතර තමයි අපි දිනපතා ජලය දීම කරන්න ඕනේ. මේ ආකාරයෙන් තක්කාලි බීජ තවන් කළා දවස් 5ක් විතර යනකොට අපිට මේ බීජ පැලවීමට පටන් ගන්න ආකාරය දැක් ගන්න පුළුවන්. එතකොට අපි යොදාගත්ත රෙදි ආවරණය ඉවත් කරගන්න ඕනේ. බීජ පැල කරලා සති 3ක් වර්ධනය වුණු පැල තමයි අපි වෙනත් ස්ථානයක සාර්ථකව සිටවන්නේ. ඒ වගේම මේ සාර්ථකව සිට ගන්න පැලවලට සහ අපේ තාවනේ තියෙන පැලවලට කාබනික කුණු විකාශක දියර පොර එකතු කිරීමට ආලට පුළුවන්. ඉතින් මේ ආකාරයට ඔයාගේ නිවසට ගේන තක්කාලි වලින් තක්කාලි බීජ අරගෙන සාර්ථකව පැල කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් ඔබට සුබ දවසක්.